සම්මා සම්බුදු සරණයිස දැතුනේ. ජීවිතයත් ධහමත්යනු දෙකක්යැයි නොසිතය යුතුයි. ජීවිතය තුළම දහම පවතින බවසිතියයුතුයි මන්දයත් දහමින් තොර දිවියෙහි මිනිසෙකු නැත ඇත්තේ මිනිස් හැවක් පමණයි. ස්ථැවතුනි ඔබ මේත්‍රවණය කිරීම බලාපොරත්තුන ධර්මදේශනාවත් අධර්මයෙන් වෙන්ව ධාර්මිකව ඔබගේ දිවි මග සකසාගෙන දෙවජය ගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අප කෙරෙහියනු කම්පාවෙන් බෞද්ධ්‍යාරූපවාහිනයේ මේ පෑටණියමිත දායකත්ව ධර්මදේශනාවසිදු කිරීම සඳහා බෞද්ධ්‍යාරූපවාහිනී මැදිරයට වැඩම කළ. පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාරපූරකව පිළිගනිමෝ සාධෝ 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 දධදේශව සඳ සදහැති දායකත්ව බාදන එංගලන්තයේ පතිංచි කල්್්‍යානනි වික්‍රමමා රච්චි මහත්මය සමන්තචකවාලේ සු අත්‍රගචචන්තුදේවතා සදධම්මන් முනරජස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා නමුතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මි සු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස. සබ satuතමස්ස දම්මිසරස්ස දම්ම රාජස්ස දම්මසාමිස තතාගස සබුණු සම්ම සම්බුද්දස්ස නමෝතස්ස භගබතු අරහතු සබබ දම්මි සු අප අපහnya නcaraස Dasස බල දරස jaතුවිසාර්‍ය විසාරදස්ස ස satuතමස දම්මිසරස දම්මරජස්ස දම්මසාමිස තගස සabbaුණු සම්ම සම්බුද්දස්ස නමුතස්ස භගබතු වරහතු සබ දම්මuු අප hattenyaන caraස Dasබල දස jaතුවිසාරජවිreදස්ස satu temaස දම්මසරස දම්මරජස්ස දම්මසාස. තාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්ධස්ස සද්ධර් මශ්රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ක සත්වයන් පිළිබඳව අසේමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත්්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවේ පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන් මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කරගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් මේ සැදැහැවත් පිරිස තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම පුුණන්න ධර්මයන්ගේ යානුභාවයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුනි අද ධර්මදේශනාවේ මාතෘ කාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ දම පද පාලී ජරාකීන වර්ගයේ සඳහන් වෙන පලවෙනි ගාතාාරත්මය. නැන පහන නොදල් වන්නේ කුමන හේතුවක් නිසාද. අපේ භාගිතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමය වැඩඉන්න කාලෙ තමයි මෙ දේශනාව සිදු කරණ්ඩ යෙදුනේ විශාකා මහ උපාසිකාවත් සමග බුද්ධ වන්දනාවට ගිය වන්දනාවට යන න්‍යායෙන් විහාරයට ගිහිල්ල සුරාපානය කරලා මත්වෙච්ච කාන්තා පිරිසක් මුල්කරගනයි ගාතාරත්නය දේශනා කොට වදාලේ කෝනු හාසූ කිමා නන්දු නිච්චං පද්ජලිතේ සති අන්ද කාරේන ඕනද්හා පදීපංනය ගවිස්සත භාගිතුන් හසේ මේ කාන්තා වන්ගේෙන් අහන්නේ කොහොමද හිනා වෙන්නේ කෝනු හාසූ කිමානන්දූ කොහොමද සතුටු වෙන්නේ නිෙච්චන් පද්ජලිතේ සති නිතරම මේ ශරීරයේ එකළොස් ගින්නකින් රෑ දවල් දෙකේම පිච්චෙනවා එහම පිච්චි පිච්චි ඉන්නකොට කොහොමද සතුටුවෙන්නේ කොහොමද හිනාවෙන් න එකෙළහනවා අන්දකාරයන ඕනද්දා අවිද්‍යාව නෙමති අන්දකාරයේ ගිලිලා ඉන්න නිසා අපිට මේ දැවෙන බව බැඩියම වැටෙන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් විදිල විද්‍යාවේ ආලෝකයේ පහළ කරගන්ඩ ඇයි උත්සාහ නොකරන්නේ පදී පංන්න ගවිස්සත ඇයි ප්‍රඥ්ඥාවයාලෝකයේ නොසෝ යන්නේ කියන කාරණාව තමයි මේ හරතන්නේ මෙවන් උතුම් ගාතාරත්නයක් දේශනා කොට වදාලි මොන හේතුවන්ද කියන කාරණාව ටිකක් සාකච්ඡයක් කළුත් පිනතිනවි සැවත් නූර අද මේ කාලවල විශේෂ උත්සව තිබුණ නොයෙක් අවස්ථාවන් වලේ. එති ඒ කලිමි සුරාපාන උත්සවත් තිබිලතිීමවා. රිසි රිසිසේ ස්ත්‍රයේ පුරුෂ බේදයකින් තොරව සුරාපානය කරමින් සතුටු වෙක්්ච පිරිසක් හිටිය සමහර වෙලාවට ඒ පිරිසට සුරාව හදන්න ග නිවෙස්වලමයි දෙ සුරාපානය කරපු කාන්තාවත් එදත් හිටිය කියල සඳහන් වෙනවා නමුත් හැමෝම නොවෙන්ඩත් පුළුවන් ඒකට කැමති රිසියයි එහෙම කරන්ඩ ඇති. නමුත් පුරුෂ පාර්ශවයේ බොහෝ දෙනා සුරාපානය කරලා සතුටු වෙලා තියෙනවා මේ සුරාපාන උත්සව දවස් වලට. ඔවුන්ගේ බිරින්දෑවරුම තමයි ස්වාමිපුරුෂයන්ට අවශ්‍ය සුරාව හදල දෙන්නේ ඉති මේ වතාාවත් උත්සවය පැවැත්වෙන කාලී ස්වාමිපුරුෂිය වෙනුවෙන් ඒ කාන්තව සුරාසකසල තිබුණා ඔවුන්ගේ ස්වාමිපුරුෂවරු සුරාපානය කරලා මෙසැන කෙලි දවස් කීපයම සුරාවෙන්ම මත්වෙලා ගත කළා ඉතිං උත්සව කාලීවර වුණ ස්වාමිපුරෂවරු නවත නවත තම මන්ගේ ජීියනෝපාන රැකී රක්ෂා කටයතුල යෙදුණ මේ ස්වාමිපුරුෂවරු තමන්ගේ කාන්තාවරු විිශාකා මහ උපාසිකාවට භාර කරලා හිටී පිරිමි අය සුරාපානය කළ මහ උපාසිකාව යන ගමන කොච්චර ශ්‍රේෂ්ටද එතුමිය යනගමන අපේ කාන්තාවත් අරගෙන ගියොත් කොච්චර හොඳහිද ඒක නිසා හික්මවීම උදෙසාම විශාකා මහුපාසිකවට බාර කරල තිබුණේ නමුත් මේ කාන්තාවූ පිනතනේ දවසක් කල්පනා කළ ස්වාමි පුරුෂවරු නං සුරාපානය කරලා බොහොම සතුටුණා එවුණට අපිට සුරාව දුන්නේ කවදාවත් ඔු සතුටු වෙනවා වගේම සතුටට අපිත් කැමැති එහෙම කල්පනා කරලා ස්වාමිපුරුෂවරු වෙනුවෙන් සකසලා තිබිච්ච සුරාවතාව ටිකටික ඉතුරු වෙලා තිබුල මෙතන කාන්තාව පන්සීයක් විතරීවා ඔවුන් කල්පනා කළා ඉතුරු සුරාව අපිත් බොහු කියලා ගෙදරට වෙලා සුරාපානය කරන්න තින අපහසුතාවේ නිසා විශාකා මහ උපාසිකාවට සඳහන් කලා මෑණියනී උයනට ඇන්ඩ කැමති කියලා විනෝදේ සඳහා උයනට යන්ඩ කැමති ඉති මහ උපාසිකාව අසර දුන්නා එහෙනම් උයනට ඇන්ඩ සූදානන් වේන්ඩ ගොද මේ අගේ භාරකාරිත්තයේ තියෙන්න්නේ උපාසිකාව ඇයටතේ විශාකාව යටති. එති සියලු දෙනාම ඇගේ මූලිකත්යෙන් වඋයනට ගහිල්ලා විනෝද වෙන අතරී විශාකාවට හොරෙෙන් තමන් අරගෙන ගීපු සුරාව පානී කළ ටික වෙලාවක් යනකොට ඔවු හොඳටම මත් වුණ මහවපාසිකාව දැනගත්ත මේඇයි සුරාපානී කරලා කියලා ඇයට ලොකූ ලැජ්ජාවක් ඇතිවුුණා ඒවගේම බයකුත් ඇතිවුණ ඇයි බුදුරජාණන් වහස පිළිබඳව අසී මාන්තික ගෞරවයකින් ජීවත් වෙන කෙනෙක් මොකත් දෙතකට ඇතිවෙන මේ බයි දැම් මේ කාන්තාව ඉන්න මගෙත් එක්කේ මේඇයි හොඳින්ම සුරාපානය කරලා මත් වෙලා අවටින් යන තීර්ථකයෙක් තීර්ථක ශ්‍රාවකයෙක් මොවුන් සුරාපානය කරලා මත් වෙලා උයනෙ දඟලන බවත් එතන මමත් ඉන්නවා බව දැනගත්තාම ශ්‍රමණ බවත් ගෞතමයන් වහසේගේ ශ්‍රාවී කවු්ත් සුරාපානය කරනවා කියල මහ විශාල ප්‍රචාරයක් අරගෙන ගිහිල්ල මටත් එක දැඩි අවනම්බුවක් ය දඩ පුළුවන් අපහාසයක් කරන්න පුළහන් කියල කල්පනා කරලා අර කාන්තාවන්ට කතා කරලා ඔවුන් කරපු වරදී තරම ඔවුන්ට මතක් කරල දුන්නා ඔවුන් ඇත්තරමක තේරුන් ගත්තා තේරුම් අරගෙන හනවා මෑණියණී අපි දැම්මකද කරන්නේ අපි අපේ ගෙවල්වලට ගිහිල්ල ලෙඩ හැදිච්ාය වගේ නිදාගණන්නදගේ ලෙව වැවෙර හිදන එක මහු පාසිකව සඳහන් කළා ඒක උම්ඹලාගේ වැඩක් ඒවට මම සම්බන්ධනෑ එම සඳහන් කරහම මේ කාන්තාවත් තම තමගේ නිවෙස් වලට ගිහිල්ල ගෙවල්ලොලායට සඳහන් කලා අපිට සනීපනෑ ගෙදරකම කියල මට සනීපනය මන්ටිකක් නිදාගන්නවා කියල නිදාගන්නවා හැන්දැවි ස්වාමිපුරෂවරු වැඩැරි ලැවිල්ල ගෙදරායගෙන් අනුවකු දරුවන්ගේ අම්මා කෝ බිදියනිය කෝ මගේ බිරින්ද ඉතින් ගෙදරායි කියන්නේ අසනී පයි ටිකක් නිදාගත්ත කියලා ද මේ අයි දැනගන්නව ද මේ පන්සීයක් දෙනාම එක පාරාසනී පවුනාද සැකයක් ඇතිවුණා මොවුන් සුරාපානේවත් කළාද ළඟට ගිහිල්ල පරීක්ෂා කරල බලනකොට හැමවූම සුරාපානය කරලා ස්වාමි පුරුෂවරු ඔවන්ට හොඳටම පහර දුන්නා හොඳටම පහරදීලා ඔුන්ගේ වෙරි මත නැතිවෙනකම්මෝ ඔවුන්ට දනුවන් කරලා පසෙක දාල හිටියා පස්සෙ පොරොන්දු කරවගත්තා ආයනං මෙම්මනත කවර කවුම දාකවත් මේවාගේ වරදක්නම් කරන්නේ කියලා නමුත් ඒක පොරුන්දුවක් විතරයි මෙහෙම ටික කාලයක් ගෙවිල ගියා දැන් පෙර දඬුවන් ලබාපු ආයත් අමතකයි නැවතත් කල්පනා කලා වියනට ගිහිල්ල සුරාපානය කරමු කියලා මහවපාසිකාවට කතා කරලා උයන් කෙළියට යන්ඩෝන මෑණියණි කෙළ සඳහන් කරහම මහව පාසිකාව සඳහන් කළා එක වතාවක් ඔබලත් එක්ක ගිහිල්ල අප කීරතියට පත්නවී බේරුුණේ බොහම මාර්වී එහු එක නැවතත් ඔබලත් එක්ක වියනට යන්ඩනම් මගේ කල්පනාවක් නෑ කියලා ඉළඟට මේ කාන්තාව තවත් උපායක් කල්පනා කළා කොහොමද මේකට මග හදාගන්නේ කොහොමද අවස්ථාව හදාගන්න ඔවුන් කල්පනා කළා එන අපි මහවපාසිකා මෑණියන්ට කතා කරමු බුද්ධ පූජාවක් කරඩයන් කියලා එහෙම කිවොත් ඇයනිවාර්රයෙන් එනවා දී එනිසා සඳහන් කලා මෑනීනී බුද්ධ පූජාවක් කරගඩන ඕනෑ සඳහනු ග්‍රහ කරනවාද කියලා ආයෙන ලෑස්තිවෙෙන්ඩි විහාරයට ඇන්ඩනම් මාත් වෙනවා කියලා දෙ අරාය සුවද මල් සුවද තෙල් මේ අදී නොයෙක් දේවලුත් ලැහැති කරගෙන මේ අතරේ සුරාබඳනුත් සඟවගත්තා ඇැ විිහාරයට ගියා මල්පු උප්පහන් පූජා කරන කටයුතුුත් කළ යාත මේකටිය සුරාවත් පානය කළා ඊලකට මේ අයි ඇවිල්ලා බනාහන්ඩ දම්සබා මන්ඩ පිටත් කොඩ වවා භාගිතු නහසෙත් වැඩලා මේ කාන්තාවු සුරාපානය කරලා දැන් ක්‍රමාණුකුලෝ වෙෙරිවි විහෙනවා සිහය ටිකටි අසිහය බවට පත්වෙෙමින්ෙන ම සඳහන් කළුත් මොවුන් ඩැන්ඉන්නේ ප්‍රමාදී ස්වභාවයෙන් සුරාව ගැන එහමනි කියන්නේ පින්නතන මදයටත් පත් කරනවා ප්‍රමාදයටත් පත් කරනවා මජ්‍ය පමාදට්ටාන මදයට සහ ප්‍රමාදයට පත් කරනවා සත්වෙන එ මේ ප්‍රමාදීයට පත් කරනවා කියල කියන්නේ සාමාන්‍ය මිනිස්සු නිකං ඉන්න වෙලාවට දහම සමඟ හැසිරෙනවා බොහෝ ම අඩුයි ප්‍රමාදී කටයුතුවලම තමයි යෙදෙන්නේ රූප වාහිනියක් ගාව සමහරුන්ගේ දවසකට පැකීයක් ගෙවෙනවද දුරකතනය අතර දවසකට පැකීයක් ගෙවෙනවද නිකංගත කරන කාලේ සලාප සල්ලා පේ යෙදෙන කාලේ නින්දටයොමු කරලා තියෙන කාලේ මෙන්න මේ මේ විදිහට කල්පනා කරලා බලහම බොහොම ප්‍රමාදී ස්වභාාවයෙන් තමයි ඒයි ජීවත්වෙන්නේ ප්‍රමාද විච්චායේ නමුත් මේ ශාසනී ප්‍රමාදය කවදාවත් විෙනතින අගේ කරන්නේ මේ ශාසනයේ අගේ කරන්නේෙම ප්‍රමාදයේ අප පමාදූ අමත පදන් පමාදුව මච්චුණූ පදන් අප්‍රමාණී මාදී පුද්ජලයා නොමැරුණ කෙනෙක් අමුර්තය වගේ අප මාද පදේ අමුර්ථ පදේ කෙල සඳහන් කරලතින් පමාදුව මච්චුණූ පදන් පමාවිච්චායි නොමැරුනත් ජීවත් වනත් මැරුණය වගේ ප්‍රමාදී පුද්ගලයා ජීවත් වනත් මැරුණය වගේ. එ සමේ අප්‍රමාදී බව ජීවිතයක තියෙන මහා විශාලතම යහපත ඒ ජීවිතයට තියෙන විශාලතම යහපත මේ ලෝකයේ පින්කං කරන අයාතර විශාලතම පින්කම අප්‍රමාදය කියල සඳහන් කලි පින්කංකරන අයාතර තියෙන විශාලතම පින්කම ප්‍රමාදයයි ඒකට කරුණු ඕන තරං ධර්මය තුළ තියෙනවා පන්නතුන යම් කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරනවනන් ඒක ඔහුගේ ජීවිතයට මොන තරං යහපතක් ද අපි වතක් කලානේ සියලුම පින්කන් අතර විශාලතම පින්කම ප්‍රමාදයේ කියලා ධර්මය කොහොම දන්න දුදාහරණය පෙන්න්නේ ඇතාගේ පිය සටහන ඇතුළි මේ ලෝකේ අන්‍ය වූ සියලුම සත්තුන්ගේ පාසටහන්ති යන්ඩ පුළුවන්. ඒ තරන් ඇත්පියවර ලොකුයි අන්න ඒ වගේ තමයි මේ ජීවිතයක මේ බුද්ධසාාසනයක කරගණඩ තින සියලුම කුසල ධර්මයන් අප්‍රමාදය කියන ධර්මයට යටයි සියලු කුසල ධරමය අප්‍රමාදය කියන ධර්මය තුළයි තියෙන්නේ හැම කුසලයකටම මුලා ප්‍රමාදයයි නමුත් ්‍රාරක්කු බීලා මතට භාජනයේ නොවිච්ඡාය සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරන්නේ බොහොම ප්‍රමාදී ස්භාවය ඉන්න අපිට පේනවන ප්‍රමාදි බව තුනුරුවන් සරණය යනයක පන්සිල්ආරක්‍ෂා කරණයක ජීවිතවල කොච්චර අතහැරිලද. පන්සිල් ඇතිමිනිස්සු කොපමන ද ඇත්තේ පන්සිල් නැතිමිනිස්සුම වෙඩි. එසීලය තුළ ශික්‍ෂණයට පත්තර නැති පිරිසමයි වෙඩි පසලොස්වකපුූය දවසතු. සිල් ගන්න පිරිසට වඩා සිල් නොගන්න පිරිස වෙඩි. එදට මේ පන්සිල් ආරක්‍ෂා නොකරන තෙරුවන් සරණ නොගිය මේ ප්‍රමාදී වෙච්ච පුද්ගලියෝ මේයට තමයි ප්‍රමාදී කෙල සඳහන් කරන්න මේ සංසාරෙන් එතරයන්න කුසල් වඩන්ඩ වේරය කරන්න නෑ ප්‍රමාදය නිසා සතර අපායට යන්ඩ හේතුවෙන කරුණු ළඟ පැය ගණන් කල්ගත කරනයි බිනාඩි දහය දවසකට බුදුන් වදින්ද කාලේවෙන් කරන්නේන නි අඩි දහයක් බදුගන්දන්න කාලයවෙන් කරන්නේ සමහර වෙලාවට චාරිත්‍රාණුකූලෝ වල්වට්ටියක් කටල පහනක් දල්වල ආසනයවුට තියල පිටත් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ ළඟ ධනගහල වඳින්ද තරංවත් ඔවුන්ට වෙලාවක් නේ නමුත් සතරාපාය උදසා විවෘර්ත වෙලා තියෙන පාරි ගමන් කරට ඔවුන්ට ඕන තරංකල්තියනවා ප්‍රමාදීය සාමාන්‍ය ජීවිත ඔවුන් ප්‍රමාදී නම් සුරාවන් මත්වෙලා සිහිය තවත් හොඳටම නැතිවුණට පස්සේ කවද ප්‍රමාදී වඩ කටයුති කරන්නේ ප්‍රමාදයේ සත්වයාගේ සසර ගමන ඩික් කරඩෙ කොච්චර හේතු වෙනවාද අප්‍රමාදයේ ඒ වලකණ්ඩ කොච්චර බලපානුවද ඒ නිසා භාගිතුන් වහසේ දේශනාකොට වදාලා මේ අප්‍රමාදී ධර්මය ජීවිතය හැමදාම ප්‍රගුණ කරන්නුවනේ හතලිස් පස් සෞුරුද්දක් ලෝක සත්වයාට නිවන් මග කියල දුන්න භාගිතන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩහිඳගෙන අන්තිමට ඔබට මට දේශනා කළ අප්‍රමාදී ගැනෙන සාන මොතෙත් සහිපත් කළේ මහනෙන අප්‍රමාදී වෙන්ට අප්‍රමාදී බව සත්වයාගේ යහපතරම හේතුවයෙනවා අපමාදයන සම්පාදයට අප්‍රමාදීව බහවහා කුසල් දහම් සම්පාදනය කරගන්න කෙල දේශනා කළින් එතොට දැම් මේ කාන්තා පිරිසත් සුරාපානය කරලා වෙරි මත දැනීගෙනන වෙලාව. පිනදරින් මේ වෙලාවේ මාරපාක්ෂික දෙවීක් මෙ සිදුවීම දැකලා. මෙ මාරපාක්ෂික දෙවිය කල්පනා කළා නුසුදුසු තැන එ සුදුසු තැන නුසුදුසු දේවල් කළ ඉතුයි. නොගැලපෙන දේවල් කළ ඉතුයි මේ මාරපාක්ෂික දෙවිය අ එහම හිතලා කාන්තාවන්ට ආවේශ වෙලා සුදුසු තැන නුසුදුසු තැන අවබෝධයක් නැතුව ඔවුන් ලව්වා ගීත කියව්වා ඔවුන් ලව්වා නැටුමුු නැටව්වා ඔවුන් ලව්වාත් පොල සඳන්නා අප භාගිතු නොහස ලැංක ඉති අපේ භාගිතු නොහස බැලූ ඇයි මෙහෙම වෙන්නේ කවුද මෙතන ඉන්නේ බාගිතු නහස දන්නවා මාරපාක්ෂික දෙවියකුගේ බලපෑමක් මේ කාන්තාවන්ට තියෙනවා එකන මොවුන් කොහොමත් අප්‍රමාදී නමුත් මේ මොවුන් කොහොමත් ප්‍රමාදී ප්‍රමාදී වූ තැනැත්තියන්ගෙන් ප්‍රයෝජනයක් ගණ්ඩ තමයි මේ උත්සාහ කරන්නේ කෞුදු මේ මාරපාක්ෂික දෙවියා එතකොට මේ ප්‍රමාදී පුද්ගලයෝ දැක්කහම මාරපාක්ෂිකෝ වුල්න්ඟට ලඟ වෙන ගැරමුණනිෂ්ට කරගන්නට වීරය වඩනවා කල කිය හම එක එක දිගට නොසැලෙන වීරයක් වෙනවනන් මේ ශාසනය කොයි තරම් උසස් තැනකට යන්න පුළුවන්කමතියවාද දැ මෙතන අපින හොඳයට පැහැදිලිව පේනවා ප්‍රමාදී තැනැත්වෝ තැනැත්තිෝ දැක්කහම මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කොයි තරන් අපින් වැඩගන්නවාද නුසුදුසු දේ සුදුසු තැන්වල අපිලව කරවනවාද ආං ඒක තමයි පිනතන කාලයක් තිස්සේ හොඳට සිල් ගත්ත හොඳට භාවනා කළ හොඳට ගුණපුරපු දන්දුන්න සමහරාය කාලයක් ගියහම සිල්ගන්න එක නතර කරලා දන්දන එක නතර කරලා ගුණපුරණ එක නතර කරල කරුණාව මෛත්‍රිය ඔවුන්ගෙන් ඇත් වෙලාගෙහිල්ල. ඔවුන් අර පරණ හිටපු තැනටත් වඩා හුඟක් පල්ල හැටවැටිලා. කද අපි සුළු අඩුපාඩුව දැකලා මාරපාක්ෂිකයෝ අපිට හරියට පහරගෙනවා. අගේක නිසා අපි සිහිය ප්‍රඥාව ඇතුව ජීවත්වයෙන්ද වුණ. එනක් මාරපාක්ෂිකයෝ. ඔබට මට අපි හැමෝටම බාදා කරන්න තින ඉඩකඩ බොහොම වැඩින් ආංගේ මාරපාක්ෂිකයන්ගෙන් ගැලවෙන්ඩ කටයුතු කළ යුත්තෙ කොහොමද කියන කාරණාව අපි මනාව කල්පනා කරල තින්ඩෝල තැතුට භාගිතුන හසසි දන්නවා මේ කාන්තාවන්ට මාරපාක්ෂිකයන්ගේ බල පෑමක්තියෙනවා භාගිතුන් හස කල්පනා කලා මහා කල්පාසංක්‍ය හතරයි ලක්‍ෂයකක් පාරමිතාපුරල ලොෞතුරා බුදුබවමම ලබාගත්තේ මාරපාක්ෂිකයන්ට ඉඩ දෙඩ නෙමෙයි. මාරපාක්ෂිකයන්ගේ බලය බිඳින්දඕන. දැම් බලන්ට පින්නතුනි මාරපාක්ෂිකයෝ අපි නිරේට ගෙනියන්ට කටයුතු කරනකොට භාගිතුනු හසකල්පනා කළේ මේ සත්්‍යයා මාරපාක්ෂිකයන්ගෙන් මුදවගණ්ඩ ඕනේ. මාරපාක්ෂිකයන්ගේ එඩි බිඳල ඳහණ්ඩඕනේ තර ්‍රෂ් බාගතතු වහස හිතන හැටි මොනතරං උත්තරීඉතරද ඒ ගැන අමුතයෙන් කියන්න දෙයක් නෑනි පින්නතු ආංග නිසා ලොවතුරා බුදුරජාණන් වහසේ එදා මනාව දැක්කා මාරපාක්ෂිකය මවුන්ට බලපෑම් කරලා අපේ භාගිතන් වහන්සේ විශේෂයෙන් මේ මාරපාක්ෂිකයන්ගේ බලපෑමිෙන් මොවුන් මුදව ගන්න කියලා හිතලා මහා විශාල් අඳුරක්ම්වා. කෑලි කපන්්ඩ තරං අන්දකාරයි. මොන තරං අඳුරුද කියල කියනවන අර කාන්තාවන්ගේ උගුරගාවට තිබිච්ච සුරාව වේලිලා වෙරි මත හිදිිල ගියාමන්ධකාරය නිසා. එතන මහඳදුුරක් විහිටවල අපේ බුදුරජාණන් වහස කෙලිම මහමෙර මුදුනට වැඩම කරලා. එතනින් බලාගෙන හිිය කාන්තාවන්ගේ දැන්නන් වෙෙරි හිදිලලා දරවම දහත්වයෙන් සුදු සුදු බුද්ධරශ්මි ජාලාාවක් විහිදවල මෙතෙක් තිබච්චා අඳුර සම්පූර්ණයෙන් මගහරවලා මේ කාන්තාවන්ට භාගිතුන් වහන්සේ ධර්ම දේශනා කළා වෙෙරි හිදිලෙ හිට පොවු බොහෝම ලැජ්ජාවට පත්වෙල හිටී මොකක් නිසාද ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟ අපි කොහොම හැසිරෙන්ට ඇද කියලා කාන්තාවන්ට දහම් දෙසන්ඩයි අපි අර මාතෘකා කරගත්ත ගාතාරත්න්නේ භාගිතුන් වවාසි දේශනා කළේ එත රීට කලින් අපි දැන ගත්තා අපේ කොතන හෝ ආධ්‍යාත්මික අඩුපාඩුව දැකපු ගමන් මාරපාක්ෂිකව අපිට බලපෑම් කරනවා කියලා කාලයක් තිසේ බුදුන්වන්දට තීරණය කරපු කෙන කාලයක් තිස්සේ බුද්ධ වන්දනාව කරපු කෙන කාලයක් කියෙනවා වන්දනා කරන්න නතිය බුද්ධ පූජාවකට සහ සම්බන්ධ වන්න සම්මාධෙන් වඩවත්තිෙන්නේ. බුද්ධ වන්දනාව කරපු දවසක් මත කනේ හරියට බණක් අහපු දවසක් මත කනේ පන්සිල් රැකපු පෝයට සිල් ගත දවසක් මත කනේ. ඇයිමී මාරපාක්ෂිකවූ තමන්ගේ ආධ්‍යාත්මක ජීවිතයට බාධ කරල තිෙන හැටි මේතියෙන්නේ. ගේවාගේ ඔබේ ජීවිතයටත් මගේ ජීවිතයටත් අඩුපාඩුව දැක්ක දවසට අමනස්වේල බිලා පිට බාද කරනවා ඊට කලින් සිහය ප්‍රඥාව පාවිච්චි කරලා අමනුෂ්‍යන්ට බලපෑමක් කරන්න බැරිවෙන විදිහේ තමන්ගේ ආරක්ෂාව තමම් ම හදාගණ්ඩ යිතියෙන්න අනුන්ගෙන් ආරක්ෂාවන වැඩ පිළිවල තමම් ම හදාගන්න යිතියෙන්න්නේ ඉන්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ අර අඳුර මවල අන්දකාරයෙන් ආලෝකයක් මවල අඳුර නැති කරලා අර කාන්තාවන්ට දහම් දේශනා කරනවා කෝනුහාසූ කොහොම දොම්බල හිනාවෙන්නේ කිමා නන්දු කොහොම දොඹල සතුටු වෙන්නේ කොහොමද හිනාවෙන්නේ කොහොමද සතුටු වෙන්නේ ඇයි අපට හිනාවෙන්නට බැරි ඒ අපට සතුටුවෙඩ බැරි භාගිතුන් වහස මේ අහන්නේ එකලොස් ගින්නකින් පිච්චෙනකොට කොහොමද හිනා වෙන්න කියලා එතකොට පි මේ කොලොස් ගින්නකින් පිච්චනව කියල කියහ තන කොල දැවදනු මේ ආදී දේවල් දාලා ගිනි ගොඩක් හපුවාම් ඒ ගින්න නැගෙනවා අපිට හොඳතට පේනවා දැවෙනවා අපිට හොඳතට පේනවා. නමුත් ශරී රභ්‍යන්තරී ඇටමස් ගිනි අරගෙන නැගෙන ගින්න අපිට පේන්නෙ නෑ නමුත් ඒක හොදා කාරුවම දැනෙනවා. මොනෝද මේ යටටමස් ගිනි අරගෙන සරවාන්ගේ දවාගෙන නැගෙන ගින්න එකට කියව කොස් ගන්න කියල ගින කොළහකින් පිච්චන කියල නැප් සදං කලි ප්‍රතජ ජනයා ගිනිය කොළහකින් පිච්චෝ පලවිනි එක තමයි රාගයේ රාග ගින්න ඇබැවින්ම රාගයේ ගින්නක්ද ඒ ගින්න වැදුන ඒ ගින්නෙන් දැවන කෙනෙක් රාගයේ වේදනාව හොඳටම දන්නවා රාගය කියල කියන්නේ හැබවින්ම මහදරුණු ගනී ගින්නක් මේ රාගයට අයහපත පැත්තින් කළද නොහැකි දෙයක් නැති තරන් වගේ නිකන් හිතල බලන්ට රාගයි නිසා කොච්චරාකුසල් මිනිස්සු කරනවාද කියල අම්ම තාත්තට සලකනය එකත්තරිනෝ මව්පියන්ට දොස් පස් කියනවා ොමොකක් නිසාද රාගහි නිසා මවපියට සලකන එක අත්හැරී රාගේ මන හේතුව නිසාද බිරිඳක් නිසා සමහර වෙලාවට ඕන තරන් ඔබේ ජීවිතවල අත්දැකීම ඇැති බිරිඳගේ කියමං හල තමන්ට කමන්ගේ මවට පහර දෙෙන පුත්තු කොච්චර ඉන්නවාද බිරිදගේ කියමං අහල තමන්ගේ තතාත්තට පහරදිෙන අවමංකරන දරුව කොච්චරණං ඉන්නවද බිරිඳක් නිසා මවපියූ අතරමංකරපු අය බිරිදක් නිසා මවුපියු සමාජයේ තුළ පීඩාවට පත් කරපු අවස්ථා මේ සමාජයේ කොච්චරණ ගම්බර වෙනවාද. සමහර වෙලාවට තමන්ගේ බිරිඳ ෙදර එන ස්වාංපුරුෂයට සඳහන් කරනවා මේ ඔබේ බව්පියෝ බොහෝම කරදරයි ඒ අයයි තවදුරටත් මේ ගෙදර ඉන්නවනන් මම් මෙහින් යනවා කියලා එම නැත්ත එක්කෝ මේ අය වැඩී ටිනිවාසකටවත් පිටත් කරමු එමට මොන හරි කරමු ආන් එහෙම කතා කරපු සමහර කාන්තාවන් තමන්ට සතුටිින් තියාගණඩ ඕන නිසා ඒ කාන්තාවන්ගේ සහය තමන්ට තවතවත් ජීවිතය අවශ්‍ය නිසා ඒ කාන්තාවන්ගේ ඉල්ලීමට අනු අම්මලා තාත්තලා කොච්චර පිරිසක් දරුව විසින් ගනහිල්ලා ඒ අනාත නිවා සෝල තිල තියෙනවාද සමරලාට අතටකීයක් කරිදීලා බස්සකට නංගෙනවා ීවිතේ බෝම වයෝර් දයි වයිසි අගිස්සට ගිහිල්ලයින්නේ නමුත් බහින තැනක් නෑ බහින තැනක් දන්නේ කරන්න ඕන මොනෝද කියල ඇතිනින් හැට තේරෙන්නේ. සහර වෙලාවට බස් එක යන්නේ කොහාටද කියලවත් දන්නේ. ඇයි දරුවම ගෙනෙහිල්ල නංගනවන්නේ ගම නාන්තයේ දක්ව ගිහිල්ල අන්තාසරණ වෙලා අසී මාන්තික දුක්කිදිවා. එහෙම අය මේ සමාජි කොයි තරන් දකිින් ඉන්නවාද. ඇයි මව්පියන්ට හදා වඩා ගත්ත ගෙදරින් යන්්ඩ වුණේ දහමාසයක් කුසේතියාගෙන ආරක්ෂා කරල ගැබ්පෙල් හර කරල ක්‍රැකවරණයේදීල මෙලවට බිහිකරගත්ත දරුවා මැස්සෙක් මදුරුවකුටුවත් වහන්ඩ දෙන්නේ නැතුූ පුදුම ආරක්ෂාකාී විදිහට රැකවරණයකින් හදල වඩල පෝෂ්ණය කරපු දරුවා ඉල්න ඉල්ලන වෙලාවට ඉල්ලන ඉල්ලන දේවල් ගෙනල්ලදීල සතුට ඇති කරපු තමන්ගෙ දරුවා ඉතාම මෑතකා ලිහම්භ විච්චි මේ කාන්තාවක් නිසා ජීවිතය දුන් අම්මතාත්තා අසරණ කරන්න අතර මංකරන්න ඔවුන්ට හිතෙනවා බෙරිදගෙඉල්ලීමට එකඟ වෙඩ වෙනවා මොකද මේ තියනෙ මෙතන බිරිඳර පිටුපාන්න ඇති. මව්පියෝ මේ ගෙදර තවදුරටත් රැඳෙනවනං ඔබ කියන්නේ මේ ගෙදරින් ඔබ යනව කියලද කැමති අතක් බලාගෙන ගේ අටකමන්නේ ඔබට මම ලැබුනෙත් මට මේ සියලු සම්පත් ලැබුණෙත් මව නිසාය කියල කතා කරන්න පුළුවන් අභිමානුවත් දරු කීයෙන් කීදිනෙක් මේ සමාජය ඇත්ද අගකයි සඳහන් කළේ සිංග කියල කියනවා පින්වතින පාලියෙන් අඟට සිංහ කියලා අඟට කියනවා එතවට සිංහ කියල අඟට විතරක් නෙමේ රාගහිටත් කියනවා අඟක් හරි ශක්තිමත් අඟකින් පුළුවන් බොහෝදේවල් සිදුරු කරන්න එඒ අඟ හරි ශක්තිමත් කපණ්ඩවත් බැරි තරමට ශක්තිමත් ඒනිසා් පහර දුන්නත් ඕනෑම තැනක් හිල්කරගෙනයන්ට තරන් මහශක්තියක් මියංගොල තියෙනවා. එදඔට සිංහ කියල කියන්නෙත් අගට කියලම සඳහන් කළ රාගයටත් සිංහ කියල කියනවා ඇයි එතකොට රාගයට සිංහ කියල කියන්නේ අඟක් ඕනම දෙයක් සිදුරු කරගෙනයනවා රාගහි. කුසල්ලේ නැමැති ප්‍රාකාරයේ සිදුරු කරනවා. එකතම රාගේයගෙ හෙටිය කුසල් නැමති ප්‍රාකාරයේ සිදුරු කරලදානව රාගයේ විසින්. ඒනිසා රාගේයට සිංග කියීලත් කියනවා. එතකොට සත්්‍යයා නිරන්තරයෙන් රාගයෙන් දැවෙනවරාගේ නිසා. ස්වාමයාට බිරිඳ ගැන සැකයක් ඇතිවුණුත් බිරිදර ස්වාමයා ගැෙන සැකයක් ඇතිවුණු ප්‍රේමවන්තයට ප්‍රේමවන්තයා ගැනෙන ඕවනවුන් කෙරෙහි ඔවුනවුන්ට සැකයිපදුන කන්නේනෑ. සම්හරලාට නාන්නෙ නෑ නින්ද යන්නේෙ නෑ මෙන්න මේවාගේ ප්‍රශ්න ගොඩකට මූුණදඉල්ලා මේ රාගික ගින්නෙන් දැවි දවී ජීවත්තිෙනවා. මේ ලෝකෙ මිනිහෙක් වැඩියම්ම කැමතිත් තමන්ගේ ජීවිතයට නමුත් රාගය දරාගන්නඩ බැරිවුුණ තැන ජීවිතෙත්තිනාස කරගන්නවා එත්ති නිසා දැවෙන ගිනිය කොළහෙන් එකක් හැටියට මුලින්ම භාගිතුන් වහන්සේ රාගය දේශනා කළා. කරෑ දවල් පිශ්චෙනවා. දේ දේශයත් ඒ වගේම තමයි පින්නතුළි. ඉතාම බරපත ලකුසල කරමය කෙට්ඩි හැටියටයි දේශය හඳුන්න ලතින්නේ. මොකද දේශ සහගත පුද්ගලයා කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියන කරණාව ඔහුටවත් නොවැටහෙන කෙනේ. දේශ සහගත පුද්ගි ලගෙස සභාවයකයි. කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ වෙන්නෙම නෑ අගේ නිසා බොහෝ වෙලාවට නොකළ යුත්තමයි කරලා තියෙන්නේ. අං එහෙම කටයුතු කිරීම නිසා අන්තිමට මහ විශාල පාඩුවකට මූුණන පා්ඩ සිද්ධ වෙන්නෙත් තමන්ටමයි. එයි දේශයේ නිසා ට පහරදීගෙන යනකට බේරගන්ඩ අම්මාවත් සමහරලාට අම්මටත් අත ඉස්සෙනවා. අත ඉස්සේලා නතරවෙන්නේෙ නැහැ අම්මටත් පහර දෙනවා මවටත් පහරදීලා මොන තරග කුසල් කරගත් තද බලයිට. පියානන්ට පහරදීලා මොනතරංග කුසල් කරගන්නවාද. සමහරතාට නොවෙෙක් පින්කං කටීට බුද්ධ පූජාවල් අන් ඒ අවස්ථාවක දවේශයෙන් හිටියොත් ්‍රවාට භාගිතුන් වහන්සේටත් බලනිවා. සම්බුද්ධ පූජාව පවත්තනකටත් බහිනවා. මොකක් නිසාද දේශසිත ආංගේ නිසා දේශසිතට පුළුවන් මහා දරුණු ගනීය පරාධ කරන්න. දරුණු ගනය පරාධ කරන්න පුළුව ඊකට පින්නතිනේ මෝහය මකද මේ මෝහයේ කියල කියන්නේ. මුලාව මෝඩකම අනවබෝධය මේ කාරණ මෝහය කියන වචනය තුළි අන්තර්ගතයි. මොනව ගෙන අනවුබෝධීද. මොනව ගැන ද මුලාවට පත් වෙලායින්නේ. ත්‍රලක්ෂණය පිළිබඳව අනවබෝධීය. අනිත්‍යය? දුක් අනාත්ම අපි මේකටි කැ නිත්‍ර ලක්ෂණය කියලා එතකොට මේ අනිත්‍යය දුක්ක යමක් අනිත්‍යනන් එක දුකක් යමක් අනිත්‍යනම් එක දුකක් එහනම් පිනතුනී බුදු දහමට අනුව මේ ලෝකයේ නිත්‍ය වූ දෙයක් සාමාන්‍ය ලෞකික ලෝක නිත්‍යව වූ දෙයක් නෑ නිත්‍ය දෙයක් නැත්තං සියල්ලම අනිත්‍යයි. එතට සියල්ලම අනිත්‍යයිනම් එතන තියෙනෙ මොනවාද දුක එනම්මකදද මෝහේ කියල කියන්නේ ත්‍රලක්ෂණය අවබෝධ නොකරගෙන යම් යම් එදිනෙදා කටයුතුවල අත පසු වීම එක්ක දුකට පත්වෙලායින්න අය නමුත් යමෙකුට ත්‍රලක්ෂණය වැටවුණට ඔහු මනාව දකිනවා මේ ජීවිතයේ මනාව සැලසුම් කරලා ගොඩනගෙන හැටි ඇ යනිත්තය දුක්කා අනාත් ොහොට වැටහෙනවා ඔහුළඟ බැඳීම් හිගවිෙනවා අල්ලා ගැනීමෙන් ඔහය ඇතට යනවා තෘෂ්ණාවෙන් මිදෙන්් උත්සාහ කරනවා ඒතුළෙින් නිවනට පාරහදාගන්නවා අවිද්‍යා අන්දකාරයෙන් අතමි දෙලා විද්‍යාවයාලෝකයේ කර ගමන් කරන්නයි මෝහෙෙන් තොරවෙඩ කල දේශනා කළේ නමුත් යමෙක් මෝහ සහගත නං යම්පුද්ගලේ තාමත් එහෙමම නං ඒ අග්ඥාන බව මෝහ සහගත බව ඩීර්ග කාලයක් මහත් දුකක් බෞට පත් වෙනවා එනිසා මෝහේ ගින්නා ජාතිය ගින්නක් ඇයි ජාතිය න්නක් යැන පින්නතින ජාති කියල මෙතැන කන්නේ උපත මේ ලෝකෙ කෙනෙක් විඳිනවනන් දුකක් ඒ විඳන හැම දුකකටම හේතුවමකක්ද උපත උපත නිසා අපිට මහත් දු කන්දරාවකට මූන පාන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට දෙව්ලොවෙෙන් ඇවිල්ලා මනුලොව උපදින්නේ ආපහු පින්කරගෙන දෙවුලවටම එන්නම් කියලා දෙව්ලවින් ලැබිච්ච පණිවිඩෙත්තේ එකයි මනුලොවට ගිහිල්ලා නැවත පින්කරගෙන අපි ගාවටම එන්ඩ කියන්නේ එකයි නමුත් පින්නතුනිි අපි ආවේ කුසල් කරගෙන එහෙයන්ඩ නමුත් මෙහෙ ආවට පස්සේ මේ ජාතිය ඉපදුනාට පස්සේ මෝහේ නිසා පාපමිත්‍ර ඇසුර නිසා මේ ජීවිතයේ විනාස වෙනව තමන්ටවත් තේරෙන්න්නතු මෝහ ඒ මෝහෙන් අතමි දෙෙන්ට කියලා දේශනා කලා එහෙම නැත්තන් හරියට සංසාරී මහාදු රාශියකට අපි කැඳවගනය නො මෝහය එන ජාතිය ඉපදීම දුකයි එප දු නිසා තමයි විඳින්න්නඩ තියන මේ සියලු කරදර විඳින්න වෙලා තියෙන් දොර සසර දිගින් දිගට ඉපදේමින් යන්ඩ ප්‍රධාන හේතුවක් බවට මෝහයක් තියෙනවා ජාති ඊළඟට ජරා ව්‍යාදි මොනද මේ ජරා කියල කියන්නේ. වයිසට යනවා. කෞුද කැමති වයිසට ඇන්ට මේ ලෝකෙ වයිසට යන්ට කැමතියයි නෑ පිරිනතුනි. හැමෝම කැමති මෙ තරුණ වයිසට නිරෝගී ශරීරයක් තියෙනවට හොඳට වැඩු නාත පයි තියෙනවට වයස් ගත පෙනුම නැතුවට හැමවම හරියට කැමති නමුත් දවසින් දවස දවසින් දවස දවසි දවස මොහොතින් මොහොත මම කොහාට දයන්නේ ජරාව හොයාගෙනය නෝ මොකද්ද මේ ජරාව හොයාගෙනයනවා කෙකිී ජරාවට පත්වෙනවා කියක වයිසර පත්වෙනවා කියෙනෙකයි දැපි කැමුුත් කැමති නෑන වයිසයනවට අපි අකමැති වෙලා ඉන්න කොටම අපිට අපේ ජීවිතය අහිමි වෙනවා බෝම සතුටින් මෙතන මෙහෙම හිටියත් කොයිවෙලා ජීවිතය ලැබෙයිද දන්නේ කොයිලා ජීතය නො ලැබේද දන්නේ ආගේක හින්දා ජරාව හැමලාෑම ගින්නක් දවනවා පුලුස්සනවා අලු පේන්නනෑ වයිසට යමේ දුක මනාවුම තහුරු වෙන තැනක් අංගේ නිසා ව්‍යාදිය නිසත් හැමෝ මහරියට දුක්කෙනවා ජරාව නිසා තවත් බොහෝ සේ දුක්කෙනවා ව්‍යාදී නිසා දුක්කෙනවා කක හැම ජාති ජරා ව්‍යාදිී මරණ ජාතිය නිසා මරණය මරණය නිසා ව්‍යාදී ජාතිය නිසා ජර ජරාව නිසා ව්‍යාදිය නිසා මරණයේ අගේ තත්ත්වයට අපි හැමදාම ක්‍රමෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් බඳන් වෙනවා නමුත් මෝහය නිසා දවසින් දවස දවසින් දවස මට මගේ ආවිෂාඩුවෙන වනේද ජීවිත අහිමි වෙන වනේද කියන කල්පනාව නැති නිසා ඒ කරන කටයුතු ඒ විදිහටම කරගෙන හිකිලා එකන යහපත් නෙමේ යහපත් කටින්තු. දැන් ජරා ජීරුණත් වෙලා පයවාරු නැතිවෙනකං මහපොලෝ මත ඇද වැටෙනකං සමහර කෙනෙකොට යහපත දකින්න පුළුවන්කමක් නෑ ඇත්ත ඇති හෙටියෙන් වැටහෙෙන් නැතුවගන්නේ අංක නිසා පින්නතින දැන් වයෝර්ධ තත්ත්වයට පත් වෙලා දැන්නම් දුක හිතෙනව කරගත යුතු දේවල් කොයි තරං තිබනද මට කරගඩ විතරහි බැරි වුණේ කියලා එළකට මරණ මරණයේ කියල කියන්නේ සත්්‍යයාගේ එක ආත්මයක කෙරවල මේ ජීවිතය කෙරවල මෙහෙ අත්හරනකොට තවතැනක්ක හල්ල ගන්නවා අංගේක නිසා නමුත් මරණයේ නිසා අපිට තියෙන පුදුම බයක් මැරෙනවා කියල කියහම කොච්චර බයයිද මරුවල් ලඟලඟෙනවා කියලා දැනගෙන හිටිය කොහොම බීතියට පත්තේද ගික හිඳ පිනතින මරණයත් මහගින්නක් මැරෙනවා කියලා මතක් වෙනකොට තියනෙ මහලොකු බයක් මරණ සතිය වඩල නැති යම් කෙනෙක් මේ ලෝක ජීවත්වෙනවා නම් මරණය සම්බන්ධයෙන් ඔහු තැතිගන්නවා ඉනකට දේශනා කළේ මරණය සම්බන්ධෙන් තැතිගන්න පුද්ගලයා රෑ දවල් දෙකේම දෙවෙනවා වගේ දුක් දෝමනස්ස උපායාස අනිත්‍ය බවත් එක්ක ඊලගට තියෙන දුක දුක් දොම්නස් මෙන්න මේ ආදී වශයෙන් මේ මුළු ජීවිත කාලයම දුකෙන් පිරිල ගත වෙන ජීවිතය මේ මුළු ජීවිත කාලයම මේ ගිනිය කළ හින් පිච්චි පිච්චි ගතවෙන කාලය ඇටමස් දැවි දෙවී ගැ තියෙන මේ මොත කවරසිද කවර සතුටක්ද කියල බාගිතුන්නාහස අපෙන් හලතියන්නේ පින්නතුනී අපිට ලැබික්්ෂය මේ වාසනාවන්ත ශ්‍රෂ්ඨ මනුස්‍ය ජීවිතය බුද්ධාන්තරයක් තුළ මනාව සංගමයට පත් කර ගඩ බැරි වුණුොත් අබුද්දෝත් පාද කාලවල ඉපදුනහම සත්වයාගේ ජීවිතවලට තියෙන අවාසනාවන්ත බව අබුද්ධෝත් පාද කාලයක ඉපදුන හම සංසාර ගමන් කෙරවල කරගඩ කටයුතු කරගණ්ඩ අපිට අවබෝධයක් නැතුවසීම බුද්ධෝත් පාද කාලය ඉපදිලා ශ්‍රේෂ්ඨ මනුස්‍ය ජීවිතයක් ලැබිල මේ ගත කරන ජීවිත කාලයක් අබුද්ධෝත්පාද කාලි ජීවිතයක් හා සමාන ජීවිතයක් බෞට පත්වෙනවන්න එක මහා පුදුම අවාසනාවන්ත බවක් ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලෝගේ පහළ වෙලා සත්වයාට නිවැරදි මග මනාව දේශනා කරලා සංසාරෙන් එතර යන වැඩපිළිවල පෙන්නලා ඒ වැඩපිළිවල හදලදීල සතරාපා දුක ගැන කියල දීලා මෝහෙෙන් තොරව ප්‍රඥ්ඥාව යාලෝකයේ පහළ කරගෙන සසරීම හොයාගෙන යන මඟද පෙන්න්න පු ොෞතුරා බුදුරජාණන් වහන්සේ. අපට දේශනා කළා මෙන්න මේ එකොලොස්ගන්නෙන් දිවාරාත්‍රී දෙකේම මේ සත්වයා දැවෙනවා. කද නැවත සිහිපත් කළොත් ජාති, ජරා ව්‍යදිී මේආදී ගිනිය කොළහගින්. දෙම නැතුව සිහිපත් කළොත් රාගයෙන් දේශයෙන් මෝහෙෙන් සත්වයා පිලිස්සෙනවා ජාතියෙන් ජරාාවෙන්, ව්‍යාධීෙන් මරණයෙන් සත්ව්‍ය ආධිවාරාත්‍රී දෙකීම දැවෙනවාඉළඟට සිහිපත් කළා ශෝක, පරිදේව, දුක්ක දෝමනස්ස උපායාස. මේ ආදී එකළොස් ගින්නකින් ප්‍රෑදවල් දෙකේම දැවිදවී ඉන්න මොහොතක කොහොමද හිනාවෙන්නේ කියලාන්. නාාවෙන්ඩ පුළු හංමිය ලෝකී ආරයන් වහන්සේ ලාටනං සැකනැතුව රහතන් වහන්ස කොහොමත් සතුටන් ඉන්නේ යටත් පිරිසිං සෝවාන් වහන්සේ ඉන්ඩ ලෙකු සතුටක මොකදදී සතුට ආය කවදාවත් මේ සංසාරයේ ගොර බිරං සසරට යන්නේ කියන සතුට එවන් සතුටක් ඔබටත් මටත් නෑ නමුත් ලොක වස්සේ සිල්ලක්තිේෙනවා සෝවා නූනත් නිරේටයන්ට තින ප්‍රවණතාවේ හොුඟක් වැඩීන් නමුත් භාගිතන් වහසේ සෝවාං නූන කෙනා නිරේට යනවා කියලම දේශනා කරලත් නෑ යන්නේ නෑ කියලම දේශනා කරලත් නෑ ගො සෝවාං නොවුන කෙනාට මේ ජීවිතයෙන් රැකවරණයක් හදාග්ඩ මහා ඉඩක් බුදුරජාණන් වහස පෙන්න ලා තිනෝ. සෝවාන් වහසේ අනිවාරයෙන් නිරේයන්නේ මමත් මේ ජීවිතන් අනිවාරයෙන් නිරේයන්නෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කාරණාව. පවැදින් කවදාවත්ම නිරේයන්නෑ කියන කතාව ලෙවෙේ. එහෙම වෙන්ඩත් පුළුහන් එකට පාර තමන් හදාගන්න පුළුවන් හදාගතීතුයි මඟ පෙන්න ලතිනවා නමුත් මෙතන සඳහන් කලේ යම් පුද්ගලයක් ආර්ය තත්ත්වයට පත් නොවී මේ ජීවිතයෙන් සතරාපායි යන්නෑ කියල පූර්ණ විශ්වාසයක් තහවුරු කරනව නම් එක් මොන හේතුව නිසාදී විශ්වාසය තහුරු කරන්නේ ඒ තමයි නිවැරදිව තෙරුවන් සරණම යමෙක් නිවැරදිව තෙරුවන් සරණ ගියාන අංගේ පුද්ගලයා කව කවදව හම මේ ජීවිතෙන් සතරපා යන්නේ ඒ කේචි බුද්ධන් සරණන්ගතාස යමෙක් බුදුන් සරණ ගාන නතේ ගමිස් සන්තිය පහය බූමිං යන්න නෑ ඔහු නිරේට පහාය මානු සංදේහං මනුස්සකයිෙන් ප්‍රාණවායව ඉක්ම යනවත් එක්කම දේව කායං පරිපූර් සන්තිී ඔහු පුරවන්නේ දෙව් පිරිසයි කෙල දේශනා කළා මේක පින්න සුළු පටු ප්‍රකාශයක් නෙමේ අංඒක නිසා එකොලොස්කිින්න්නකින් දැවිදවී ගතවෙනමේ ජීවිතයේ. බුද්ධාන්තර ලැබිල තියනෙන වෙලා වි ශ්‍රේෂ්ඨ මනුස්ස ජවිතය හම්බ වෙලා තියන වෙලාවි. මේ බුද්ධාන්තරයෙන් උපරිම ප්‍රයෝජනයක් කරගන සංසාරසාාගරයෙන් එතරයන්ට කටයුතු කරන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහසගේ ශිරුවාදයෙන් ශක්තිය දෛරයේ භාගගිය වාසනාව උදාවේවා කෙලාශිරවාද කරනවා. ඳතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරමුණු ලබනවා එංගලන්තේ පදිංචි කල්්‍යානී වික්‍රමාරච්චි මහත්මියය විසින් උතු අරමුණ මිය ගිය අය පීරූපසිංහ අම්මා සයිවන් පෙරේරා පියාණන් ගුණපාල වික්‍රමාරච්චි පියාණන් මේ අයට පුුණ්්‍යාන මෝදනා කිරීමත් ඒෂාන් වික්‍රමාරච්චි පුතනුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කල්්‍යයාන විත්‍ර ඇසුර නිරන්තරයෙන් ලැබේවා ධර්මයේ හැසරීමට ශක්තිය වීරය ලැබේවා සැමයාා ඉනුජිත් වික්‍රමාරච්චි සහෝදරයා බානුසිරි පෙරේරා නිමලා වික්‍රමාරච්චි මෑණියන් පේමා විජේගුණවර්ධන කවිදු ඉදුුණී ඩිල්කි ඉසුරු රාජිත ඇතුළු සියලු හිතවතුන්ට ඥාතීන්ට තුනරුවන්ගේ ආශිරවාදය ලැබේවා දේශකයන්නන් වහන්සේටත් ප්‍රත්නතරේ අනන්ත ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා මේආදිී වශයෙන් උතුම් ප්‍රාර්ථනා ගණනාවක් කල්්‍යානි වික්‍රමා රච්චි මහත්මේ විසින් ගොුණු කරල තියෙනවා කල්්‍යයානිි මෑණියන් විසින් පුුණ්‍යානුමෝදනා කළ සියල දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරවාද කළ හැම කෙනෙකුටම රත්නත්‍ර ආශිරවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනයම උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහ නිවනින් සැනසෙන්ඩ මේකුසලදරමයන් හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා ഞන්ත අනුමෝදිත්වාචරං රක්කංතුළෝකසාසනං දේවූ වස්සතු කාලි නෑ සස්ිය සම්පත්ති හේතුචෙ පීතෝ භවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු